මිලාතුන් නබි උත්සවය අදටේදී තිබෙනවා. ස්ලාම් බැතිමතුන් නබි උත්සවය සමරනු ලබන්නේ ස්ලාම් ධර්මයේ ශාස්ත්‍රූවරයා වන මුහම්මද් නබි නායකතුමාගේ උපත සිහි කරමින්. ස්ලාම් දහමට අනුව සියලුම මිනිසෙන් සඳහා ප්‍රේමය සහ සාමයේ පණිවිඩය ප්‍රචාරය කළ මුහම්මද් නබිතුමා අල්ලා දෙවියන්ගේ අවසාන දූතයා ලෙසයි සැලකෙන්නේ. මිලාදුන් නබි උත්සවය සමරන ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාව ඇතුළු සියලුම ලෝකවාසී මුස්ලිම් ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබපැතුම් එක් කර තිබෙනවා. නබි නායකතුමාගේ ජන්මදිනයේ සැමරෙන අද දිනේදී එතුමා සුරකී ගුණාංග වන අන්‍යෝන්‍ය අවබෝධය සහෝදරත්වය එකිනෙකාට උපකාර කිරීම සහ සාධාරණත්වය අපගේ ජීවිතවලට පරමාදර්ශයක් කරගත යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ. 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ ගමන් මඟ ශක්තිමත් කර ගැනීමට එක්වන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. මිලාදුන් නබි දිනේ නිමිත්තෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනද සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පූර්ණ ජීවන ක්‍රමයක් දායාද කළ නබි නායකතුමාගේ මානුෂීය දර්ශනය අන් කවරදාටත් වඩා වත්මන් සමාජ සුබසිද්ධියට යොදා ගැනීම කාලෝචිත බවයි අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයේ මගින් දක්වා ඇත්තේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද නබි නායකතුමාගේ උපන් දිනේ වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මානව දයාවෙන් යුතුව එකිනෙකා වෙනුවෙන් ජීවත් වීමේ ඉස්ලාමීය ගුණාංගය මිලාදුන් නබි දිනේ තුලින් විද්‍යාමාන වීම නබිතුමාගේ එළිදරව් කිරීම අරුත් ගන්වන බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ. මිලාදුන් නබි දිනේ වෙනුවෙන් දිවයිනේ ප්‍රධාන ඉස්ලාමීය ආගමික ස්ථානවල විවිධ වැඩසටහන් සංවිධානය කර ඇති බව වාර්තා වෙනවා. මිලාදුන් නබි උත්සවය නැගෙනහිර පළාතේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ඒ සඳහා ඉස්ලාමීය ආගමික ස්ථාන සහ විවිධ ආයතනවල විශේෂ සැමරුම් පැවැත්වෙනවා. ඊයේ රාත්‍රියේ කාත්තන්කුඩි බද්‍රිය ජුම්මා මුස්ලිම් පල්ලියේද විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.